හිත නිවන හෙවන හිත හදා ගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූ යන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 84 88 88 අංකයට යොමු කරන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. ප්‍රශ්න උත්තර වැඩසටහන වෙනුවෙන් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා. වෙලාව සලකලා ඒ ප්‍රශ්නයන් වෙනුවෙන් උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් වෙනවා, මිනිසුන් මිය යන වසංගත රෝග තත්ත්වයන් වැළඳී බුදුරජුන් දවස මිනිසුන් කුමන දෙයක් කළේද යන්න කාරණාවයි. ඒ කියන්නේ මිනිසුන් මිය යන තත්ත්වයේ තියෙන වසංගත තත්ත්වයේ තියෙන රෝගයක් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැළඳුණා නම් එවැනි දෙයකට කුමන ප්‍රතිකර්මයක් කරනවාද කියන කාරණාවයි පළමු ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ එවැනි රෝග තත්ත්වයන්ට ලැබුණු විසඳුම් ඉතාම වැදගත්. ඒ විසඳුම් අපිට අනුගමනය කරලා වර්තමානයේ අපේ ජීවිතවලට එන ඒ රෝගී තත්ත්වයන් අතමිදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ අනුව ඉතාම පැහැදිලි විසඳුම් කීපයක් තියෙනවා. මෙවැනි භයානක රෝගී තත්ත්වයක් තවත් භීෂණයන් සමග එදා ඇති වුණා විශාල මහනුවර. රෝග බය වශයෙන් මේ වගේ වෛරස්, බැක්ටීරියා ආදී ආසාදන රෝග විශාල ප්‍රමාණයක් ඇති වෙලා මිනිසු මිය ගියා. ඒ එක්කම දුර්භික්ෂයත් ඒ ප්‍රදේශයේ ඇති වුණා. ඒ හරහත් මිනිසුන්ට තාම දුෂ්කරතාවයන් වලටපත් වෙන්න ලැබුණා. තව කාරණාවක් වෙනවා, එවැනි දුෂ්කරතාවයන් මත මිය යනකොට මෘත ශරීරයන් තැන් තැන් වල වැටෙනකොට ඒ වගේ ඇතිවෙන දුගඳ ආදී කාරණාව පාදක කරගෙන අමනුස්ස බියකුත් හැටෙනවා. එදා මේ මිනිස්යන්ට ලැබී හැකි ඉහළම බය තුන හැදුනා. ඒ කාලේ විශාල මහනුවර හිටපු ජනයාට ඒ ලැබී හැකි ඉහළම බය දුර්භික්ෂය වශයෙන් ආහාර පාන හිඟයි, වතුර හිඟයි, මේ වගේ. ඒ වගේම රෝගාබාධ විශාල ප්‍රමාණයක් තැන් තැන් වල මිනිස්සු මේ වගේ මැරිලා වැටෙනවා. ඒ කාරණා නිසාම අමනුෂ්‍ය ග්‍රහණය වුණ අය පළාතට. ඉතින් මේ කාරණාවන් පාදක කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ පළමු සිද්ධිය වුණේ බුදුරජාණන් වහන්සේට ආරාධනාව ලැබීමෙන් අනතුරුව ලෝකයට මෛත්‍රී චේතනා පැතිරවීම. විශාලා මහනුවර වැසියන්ට, මේ ලෝකවාසීන්ට, මේ සක්වල අනන්ත සක්වල වාසීන්ට මෛත්‍රී පැතිරෙවුවා. ඒ පමණක් නෙමෙයි, ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍ර දේශනාව දේශනා කරලා පිරිත් පැන් එව්වා. ඒ හැමෝටම නිරෝගී වෙන්න ඒ පිරිත් පැන් උපකාරයක් වුණා. ඒ කාරණාව ඒ විශේෂයෙන්ම ඒ රෝගී තත්ත්වයන් යතිමෙදෙන්න පිරිත් දේශනාව පිරිත් පැන් උපකාර වුණා. ඒ වගේම ඒ රතන සූත්‍රයේ ආනුභාවය නිසා අමනුෂ්‍ය බයත් නැති වෙලා ගියා, දුර්භික්ෂ බයත් නැති වෙලා ගියා. පොකුරු වැසි වස්සලා ඒ ප්‍රදේශයේ තිබුණු දුර්භික්ෂ බයත් නැති වෙලා ගියා. මේ බය සියල්ලක් සංසිඳවා ගන්නට මේ අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ පිරිත් දේශනාව කියන එක. ඒතර පිරිත් දේශනාව පමණක්ම නෙමෙයි, අපි කරන්නා වූ හැම කුසලයක්ම මේ අපේ රෝගාබාධ, මේ අද කාලේ තියෙන මේ වසංගත ආදී රෝගයන්ගෙන් අත මෙදෙන්න උපකාර වෙනවා. අපි අතින් වෙන අකුසල, ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිච්ඡාචාරය, මුසාවස් කීම, සුරාපානය, මේ වාගේ දේවල් මේවා වැඩි වෙන්න කාරණා වෙනවා.
මේ රෝගාබාධ ආදී දේවල් තව තවත් වැඩි වෙනවා මේ මිනිස්යන් අතර තව තවත් වැඩි වෙන ඒවා නිසා හැබැයි ඒ වගේන් අඩු වෙලා ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දාණයෙන් වැළකීම කාමච්ඡාචාරයෙන් වැළකීම මුසාවස් කීමෙන් වැළකීම සුරාපානයෙන් වැළකීමම කියන කුසලයට උපකාර වෙනවා මේ වාගේ භයානක රෝගයන්ගෙන් අත මෙදෙන්න ඒ වගේම තවත් තියෙනවා කුඩා කුඩා පුණ්‍ය කර්මයන් යම් බඳු දානමය උපකාරයක් මේ කාලේ විශාල පිරිසක් අසරණ බවට පත් වෙලා ඉන්නවා එක එක පළාත්වල ඉතින් අපි දන්නවා බොහෝ සංවිධාන වලින් ඒ වගේම පෞද්ගලිකවත් සංවිධාන වලනොත් ඒ අයට ආහාර පාන සලසලා දෙනවා තවත් පහසුකම් සලසලා දෙනවා මේවත් කුසලයන් බවට පත් වෙනවා අනුන්ට උපකාර වෙනවා පිහිට වෙනවා මේ කුසලයට අපිට උපකාර වෙනවා මේ භයානක තත්ත්වයෙන් අත මෙදෙන්න ඒ වගේ යම් කෙනෙක් පෙරෙත් දේශනා ආදී හොඳ කුසල් දහම් සිද්ධ කරනවා නම් සජ්ජහානාවන් ආදී කරනවා නම් මේ අත මෙදෙන්න උපකාරයක් වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් මේ බෞද්ධ ජන සමාජය තුළ අපේ බොහෝ දෙනාගේ අත්දැකීම් තියෙනවා අනේ අපේ පුතාට අපේ මහත්තයාට අපේ නෝනාට මේ අපලයි අහවල් රෝගයක් හැදිලා තියෙනවා ඉතින් සමහර දෛවඥයෝ කියනවා ගෙහෙන් එනම් බෝධි පූජා කීපයක් තියන්න මේ වාගේ ඒ යම් යම් උපදෙස් ලැබෙනවා ඒ අනුව අපි ගෙහෙල්ලා බෝධිනාංශේ ළඟ පිරදැගුම් කරලා ඒ වගේම පැන් ආදී පූජා කරලා තවත් පහන් ආදී පූජා කරලා සුවඳ දුම් ආදී පූජා කරලා බොහොම ලස්සනට බෝධි වන්දනාවක් ආදී සිද්ධ කරලා එනවා දවස් කීපයක් යනකොට අපි කාටත් අත්දකින්න ලැබෙනවා අර අපල ගෙවිලා ගිහිල්ලා බොහෝ ප්‍රමාණයක් ඒ තිබුණ අපල ගෙවිලා ගිහිල්ලා රැකේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැතු හිටියා මේ වගේ බෝධි පූජා කීපයක් කරන්නට උන ලැබෙන්න පටන් ගන්න රෝගාබාධයකින් පිළිපිලි හිටියා මෙන්න මේ වගේ දේවල් කරනකොට ඒ වගේ බලය අඩු වෙලා ගිහිල්ලා වෙනත් මේ වගේ භයානක දේවල් තිබුණා නම් ඒව අඩු වෙලා යනවා ඒ වගේ වින්නතුනි අපේ මේ ජීවිතයකට තියෙන බාධක ධර්මතා ජය ගන්න උපකාර වෙනවා මේ කුසලය කියන එක. ඒතර ඒ කුසලයන් අතර සජ්ජහානාමය කුසලය තාම වැඩගත් වෙනවා. ඒකයි බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බෝධි වන්දනා ආදී කරපුවාම ඉතින් සජ්ජහානා කුසලය අපිට ලැබෙනවා. එහෙම නැත්නම් විහාරස්ථානට ගිහිල්ලා පිරිත් දේශනා ආදී කරනවා සජ්ජහානාමය කුසලය ලැබෙනවා. තවත් අපේ තැනකට ගිහිල්ලා ඒ වගේ සජ්ජහාන ආදී කරනකොට ඒ සජ්ජහානාවෙන් ලැබෙන ආශිර්වාද කුසල බලයෙන් අපේ ඒ ජීවිතේට තියෙන බාධකේ ජය ගන්න පුළුවන් වෙනවා. මේ කොරෝනා බය කියන මේ වසංගත බයෙන් අත මෙදෙන්න අපිට ඒක උපකාර වෙනවා. අද කාලයේදී භාග්‍යවතුන් වහන්සේ වාගේ මේ ශ්‍රේෂ්ඨ පාරමී ශක්තියක් තියෙන උතුමන් වහන්සේ කෙනෙක් හිටියානම් ඒ උතුමන් වහන්සේගේ කුසල බලයම සෑහෙනවා මේ ලෝකයෙන් මේ වසංගතය දුරු කරන්න. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළ රතන සූත්‍ර දේශනා වාගේ අපි ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්ස අපි කෙරේ අනුකම්පාවෙන් මේ රතන සූත්‍රය හෝ දේශනාවක් කරනසේක්වා උන්වහන්සේ ලෝකයට මෛත්‍රී විහිදවලා මේ රතන සූත්‍ර ආදී දේශනා කරනවා ඒ ආශිර්වාද බලයෙන් මේ වසංගත රෝගේ සම්පූර්ණයෙන්ම දුරෙන් භූත බවට පච්චරන්න පුළුවන්කමක් තියෙනවා මෑත කාලයේදී ඊතරම් පාරමී ශක්තිය තියන අය ලෝකේ නැහැ අපේ කවුරු ගත්තත් අපි හැමෝගේම පාරමී ස්වභාවය භාග්‍යතුන් වහන්සේ හා සංසන්දනය කිරීමේදී ඉතාම අඩු ප්‍රමාණයක් ඒ නිසා අපි තනි කෙනෙකුගේ ආශිර්වාදය මේ ලෝකේ මේ වසංගතය දුරුකරන්න ශක්තිමන්ත මදි අපි කවුරුත් එක්කව වෙන්නට ඕනේ ඉතින් මේ කැලෑවක එක ගහක් තිබුණු පල්ලියට කැලෑවේ සිසිලසක් ශක්තියක් නැහැ හැබැයි ගස් ගොන්නෑව ගස් විශාල ප්‍රමාණයක් එක්ක වුණාම මේ කැලෑවේ විශාල සිසිලසක් ශක්තියක් විශ්වයට දැනෙනවා ඒ ප්‍රදේශයට වර්ෂාව ආදී ශක්තියක් ලැබෙනවා ඒ අර එක එක ගස්වල ප්‍රමාණය විශාල ප්‍රමාණයක් එක්ක වුණා වගේ අපි එක්කෙනෙකුගේ කුසල ශක්තිය ආශිර්වාද ශක්තිය ලෝකයට ශක්තියක් වුණාට සම්පූර්ණ මේ වෛරසයෙන් අත මෙදෙන්න එක ප්‍රබලමද තමන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වෙනවා නමුත් ලෝකයාට සෙත් පැතීමේදී අපි විශාල ප්‍රමාණයක් එක්කව වෙනවා හරියට කැලෑවක ගස් විශාල ප්‍රමාණයක් වගේ අපේ නිවසෙත් පිරිත් දේශනාව ආදී දේවල් ටිකක් හෝ කරනවා තවත් මේ ගමේ ගෙවල් හත අටක හිම කරනවා
ඒ විදිහට මේ රටේ ගෙවල් දහස් ගණනාවක ඒ වාගේ පිරිත් දේශනා ආදී කෙරෙනවා. ඒ වගේම තවත් රටවල් වල තමන්ට පුළුවන් ඒ පට්ඨාන ආදී සජ්ජහනාවන් කරනවා. ඒත් බුරුම රටේ වාගේ රටවල් වැඩියෙන් සජ්ජහනා කරන්නේ පට්ඨාන දේශනා. ඒ වගේ එක එක රටවල් වලට ආවේනික ඒ සජ්ජහනාව ආදී කරලා ලෝකයට සෙත්පත්නකොට අපේ සිතුවිලි වශයෙන් ගත්තොත් ලක්ෂ ගණනාවක් එක්කව වෙනවා. ඒකව වෙන සිතුවිලි බලය විශාල ආශිර්වාදාත්මක බලයක් බවට පත් වෙනවා ලෝකයට. ඒ ආශිර්වාද බලයෙන් මේ ලෝකයෙන් මේ වෛරස් රෝගය අයින් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි දන්නව හැමෝම එක්කව කරන්න බෑ. ඒක අවශ්‍යත් නැහැ. මේ ශක්තිමන්ත මේ ජනතාවගෙන් ලෝකයේ වාසය කරන ජනතාවගෙන් 105ක් හරියට ශක්තිමන්තව එක්කව වුණා නම් මේ වෛරසය අයින් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි බොහෝ දෙනෙක් එක්කව වෙලා මේ පුළුවන් ආකාරයට මේ පිරිත් දේශනා ආදී සිද්ධ කරලා ඒ වගේම බුද්ධ වන්දනා ආදී සිද්ධ කරලා තවත් පුළුවන් කුසල් දහම් දිනු කරලා ලෝකයට ආශිර්වාද පතානට ඕනේ ලෝකවාසී හැම කෙනාටම මේ තම තමන්ගේ තියෙන මේ අකුසලයන්ගෙන් අත මෙදලා මේ පූර්ණ නිරෝගී සුවය ලබන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාදෙම්. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මහා මොග්ගල්ලාණන් මහ රහතන් වහන්සේ පෙරෝගාතුර බවට පත් වුණා. තවත් අපි අහලා තිනා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ත්‍රෝගාතුර බවට පත් වුණා. තව අපි අහලා තිනා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ත්‍රෝගාතුර බවට පත් වුණා. එවැනි තැන්වල කරපු දේවල් අපිට හොඳට පැහැදිලිව තියෙනවා. ඒ මහා මොග්ගල්ලාණ මහ රහතන් වහන්සේ රෝගාතුර බවට පත් වුණා ගොඩාක් අමාරුයි අසාධ්‍යයි. ඉතින් මේ වෛරස් වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. මොත්‍රෝගය මොකද්ද කියන එක එතන පැහැදිලි මන්දී. නමුත් රෝග වුණා ඒ කාලේ හැටියට. ඉතින් ඒ යන් යන් ප්‍රබල රෝගයක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එතෙන්ද වැඩම කරලා මේ පිරිත් දේශනාව දේශනා කළා. බොජ්ජංග දේශනාව දේශනාව අවසන් වෙනකොටම පිරිත් දේශනාවේ බලයත් භාග්‍යවතුන් වහන්සේගේ මෛත්‍රිය බලයත් කාරණාව කරගෙන ඒ මොහොතේදීම පූර්ණ සුවය ලබන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගාතුර බවට පත් වුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ එතෙන්ද වැඩම කළා. වැඩම කරලා ඉවර වෙලා අර වගේම පිරිත් දේශනාව බොජ්ජංග දේශනාව දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොටම පිරිත් දේශනාවේ ශක්තිය බලයත් භාග්‍යවතුන් වහන්සේගේ කරුණා මෛත්‍රී බලයත් කාරණාව කරගෙන සම්පූර්ණම සුවය ලැබුණායි කියලා ධර්මයේ පැහැදිලිවම පෙන්වුම් කරනවා. ඒ වගේම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රෝගාතුර බවට පත් වුණා. ඒ රෝගාතුර බවට පත් වෙලා දරුණු ලෙසම අසාධ්‍ය ලෙස වෙලා ඉන්න වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ පිරිත් දේශනාවක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ගැන්නුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පිරිත් දේශනාව ඉගෙනගෙන ගිහිල්ලා එතනදී දේශනා කළා. මේ දේශනාව ශ්‍රවණය කරනකොටම මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේත් පූර්ණ සුව ලබන්ට ලැබුණා. මේ වාගේ ක්‍රමයි එදා අනුගමනය කරලා තියෙන්නේ. අපිටත් ඒ වාගේ අත්හදා බලන්න පුළුවන්. මේ පිරිත් දේශනාවල ශක්තිය හොඳට අත්හදා බලන්න පුළුවන් අවස්ථාවක්. මේ වගේ ඇත්තටම සත්‍යතාවයක් තියෙනවද? මේ වගේ ඇත්තටම ආශිර්වාදයක් තියෙනවද? මේවා අපිට අත්හදා බලන්න පුළුවන් හොඳ අවස්ථාවක් කරලා බලන්න. එක සත්‍යයක් දෙකක් කරලා බලන්න. විශාල ආශිර්වාදයක් ඒ නිවසට ලැබෙනවා. විශාල ආශිර්වාදයක් ඒ තමන්ගේ පවුලේ ඉන්න අයට ලැබෙනවා. විශාල ආශිර්වාදයක් ඒ ගම්වාසීන්ට ලැබෙනවා. විශාල ආශිර්වාදයක් රටටම ලැබෙනවා. ඒ වගේම විශාල ආශිර්වාදයක් ලෝකෙටම ලැබෙනවා. ඒ නිසා මේ පිරිත් දේශනාවන් දේශනා කරගැනීම ඉතාම වැදගත්. මේ දෘශ්‍යමාන දෙයට පමණක් නෙමෙයි. එදා ඒ අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වෙච්ච සිද්ධීන් නම් මෑත කාලෙත් මෙවැනි සිද්ධීන් බොහෝමයක් තියෙනවා මේ පිරිත් දේශනාවන් හා සම්බන්ධ වෙලා. අපේ මේ මෑත කාලයේදී එවැනි පිරිත් දේශනාවන් නිසා අමනුෂ්‍ය රෝග පවා හොඳ කරපුවා බොහෝමයක් අපි අහලා තියෙනවා. ඒ අතර අපි අහලා තියෙනවා මේ මනුස්සයන්ට නම් නිරෝගී වෙන එක සාධාරණයිනේ. මනුස්සයෝ නොවන මේ අදෘශ්‍යමාන මේ යంత్ర සූත්‍ර පවා මේ පිරිත් දේශනාව නිසා නිරෝගී වෙච්ච කතා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ පරිසර ආකර්ෂණ ශක්තියක් වෙනවා. එහෙමනම් මේ දෘශ්‍යමාන මේ මනුස්ස ජීවිතවලට අපි ළඟ ඉන්න අයට කොච්චර ආනුභාවයක් අපිට ලබන්න පුළුවන්. හැබැයි ඒ පිරිත් දේශනාවක ශක්තිය ලබන්න ඒ ආශිර්වාදය ලබන්න
අපි හරි ආකාරයෙන් කැපවීමෙන් කරන්න ඕන නිකං ඔය කියනවට වඩා ක්‍රමවත්ව කියවීමේදී තමයි ඒකේ බලය වැඩි ඒ නිසා ඒ අතීතයේදී බුදුජානන් වහන්සේගේ කාලේ මේ ක්‍රමයට තමයි දරුණු වසංගත රෝග වෛරස් රෝග ආදි දේවල් ජය අරගෙන තියෙන්නේ ඒ අද කාලේ නම් අපිට බය අඩුයි ඒකට කාරණාව තමයි අද කාලේ ගොඩක් දියුණුයි වෛද්‍ය ක්‍රම දියුණුයි වෛද්‍ය ශේෂ්ඨය දියුණුයි වෛද්‍යවරු ගොඩක් ඉන්නවා වෛද්‍ය ඒ ශේෂ්ඨය තුල වෛද්‍යවරු හා සම්බන්ධව පුහුණුලාභී තවත් සේවක විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ කාගෙත් කරුණා මෛත්‍රියෙන් උදව් උපකාර කිරීමේ ශක්තිය තියෙනවා ඉතින් මේ මෑත කාලේ මේ බලය ඉතා ප්‍රබලයි ඒ තේ නිසා අපිට මේ වගේ යම් බඳු ඒ පැත්තෙන් ශක්තියක් තියෙනවා එදා එහෙම තිබුණේ නැහැ ස්වභාව දහමත් එක්ක ජීවත් උනේ යම් යම් ඖෂධ ක්‍රම සුළුෙන් තිබුණට මේ වගේ ව්‍යාප්ත වෙච්ච ඖෂධ ක්‍රමයක් ලෝකේ පුරා තිබුණේ නැහැ ඒ පළාත් වලට ආවේනික ක්‍රමයි තිබුණේ නමුත් එදා මේ බොහෝ දෙනෙක් මේ වෛරස් ආදී රෝගයන්ගෙන් ජයගත්තේ මෙන්න මේ අද අපි මේ කියන පිරිත් දේශනා ආදී සජ්ජානා කළා එවැනි මේ වගේ කුසල් දහම සිද්ධ කළා තමන්ගේ ජීවිතය හොඳ ජීවිතයක් බවට පත් කරගෙන කටයුතු කළා අපි අර කිව්වා වගේ ප්‍රාණඝාත ආදීන් වැළකිලා වාසය කරපු හොඳ ජීවිත බවට පත් වෙලා තිබුණා ඒ නිසා ඒ රෝගයන්ගෙන් අත මෙදුනා ඒ නිසා කවුරුත් නිවෙස්වල උත්සාහයෙන් යුතුව පිරිත් දේශනාවන් දේශනා කරන්න ඒකම උත්සාහය යුතුව මේ දවස් ටිකේ පුළුවන් නම් මේ පංචශීලය විදෙන් ඉදවත් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඒ වගේම උත්සාහය යුතුව යම් බඳු භවනා ක්‍රමයකට හුරු වෙන්න ඒ හරහා අපේ රට ප්‍රමණක් නෙමෙයි ලෝකෙම මේ වසංගතය තල්ලු කරලා එහෙම නැත්නම් ඉවත් කරලා එහෙම නැත්නම් දුරින් බොහෝත භාවයට පච්චරන්ඩ ශක්තියක් ලැබෙනවා ඒ නිසා අපි කවුරුත් මේ පැරණි ක්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙමු ඒ සඳහා කවුරුත් උත්සාහවත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා හොඳයි ඊළඟට දෙවෙනි ප්‍රශ්නයක් වශයෙන් තියෙනවා ව්‍යසනකාරී අවස්ථාවකදී කලබලවන බියටපත් වන සිතුවිලි නිච්චර කරගන්නේ කොහොමද කියලා ඉතින් ඒකත් වැදගත් ප්‍රශ්නයක් ඉතින් ඒ ව්‍යසනකාරී කියන්නේ ඔය වගේ දැන් ලෝකයේ තියෙන මේ වගේ වසංගතකාරී ස්වභාවයකදී ලෝකයේ ලෝකවාසී කලබලයට පත් වෙනවා බියට පත් වෙනවා පීඩාවට පත් වෙන එක සාධාරණයි කාරණාව. සමහරලාට අන අපේ ගෙවල් ළඟම රෝගියෙක් මතු වෙනවා. ඒ ආසන්නෙම මතු වෙනවා. තමාට අපේ පවුලෙන් කෙනෙක් මතු වෙනවා. ඒ වගේම අපේ ගමෙන් මතු වෙනවා. මෙහෙම එනකොට ලොකු බයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් එක සිද්ධාන්තයේ ඒ කාරණේ සාධාරණයි. ඔය මෑත කාලේ අපි අහලා තියෙනවා ඔය ඉතාලිය වගේ රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල අයට ඉතින් විශාල බියක් ඒ රෝහල් වෙන්න අයටත් ඒ බිය විශාල වශයෙන්ම මොකද ඒ සේවය කරන අයටත් ඒ රෝගේ වැළඳෙනවා මේ වාගේ ඒ දේවල් අපි අහලා තියෙනවා එහෙම වුණාට ඒ බියටපත් වීම කියන කාරණාව හරහම අපිට ජය ගන්න පුළුවන් කමක් නැහැ ඒ මනස චංචල වෙලා බියටපත් වෙලා එම් වාසය කළ ජය ගන්න පුළුවන් කමක් නැහැ. ජය ගන්න නම් මනස පරිවර්තනය කර ගන්නට ඕනේ. ඉතින් මෙවැනි සිද්ධවීම් වලට අපි මූණ දෙන්නේ අපේ ළඟම රෝගයෙන් ඉන්නවා, අපි රෝගී ඇසුරේ ඉන්නවා, ඒ වගේම ඉතා බයෙන් ඉන්නවා. පින්වතුනි මේ තත්ත්වයන් වලට අපි මූණ දෙන්නේ අපේ කර්මය හා සම්බන්ධයි. කර්මයෙන් විපාකයක් දෙනවා අපිට එවැනි දේවල් වලට මූණ දෙන්න. ඒතර ඒ කර්මය හා සම්බන්ධයි. එතර අපේ හිත චංචල වෙනකොට ඒ විපාකය දෙන්න තව ලේසි වෙනවා චංචල වෙනවා අපි දැන් මේ රෝගයට බය වෙනවා අසහනයටපත් වෙනවා ඒ වගේම ඒ පීඩාවටපත් වෙනවා අපි හාරලා තියෙනවා ඒ පීඩාව නිසාම පවුල වල අඬදබරත් වෙනවායි කියලා ඉතින් තවත් අර රෝගය දෙගුණ තෙගුණ වෙනවා පවුල ඇතුලේ නොතිබ්බ ප්‍රශ්න පවා හැදෙන්න පටන් ගන්න මේ අර රෝග බය නිසා ඒ හිත චංචල බව තව තව මේ ප්‍රශ්නේ වැඩි කරනවා අපි මේ පෙන්වතුන් දන්නවා දැන් ඔය කුඩා කූඹි වර්ග ඉන්නවා පොළවේ ඉන්නවා අපි අහලා තියෙනවනේ කවුරුත් දන්නවා අපේ පොළවේ ඉන්නවා ඇඹලියෝ කියලා මෙයාට කලබලයක් ආපු ගමන් මොකද මෙයා කරන්නේ ඉතින් ආවට ගින්දරක් හෝ උණු වතුර ටිකක් හෝ මෙයාට දැනෙනවා දැනෙච්ච ගමන් මෙයා වේගය වැඩි කරන වැඩි කරලා ගින් හරියට පයින් යට ගින්ද තමයි හරියට පයින් යර උණු වතුරේක තමයි ඉතින් අර කලබලය නිසා හිත චංචල භාවය නිසාම එයාට විනාශයට යා ගොදුරු වුණා අර කර්ම විපාකය ළඟා කරන්න ලේසි මේ කලබල භාවය චංචල භාවය මේකට බය වීම එහෙම නොවේ
අපේ තමන් අදහන ආගම පිළිබඳව දැන් බෞද්ධය නම් බුද්ධ රත්නය පිළිබඳව ධම්ම රත්නය පිළිබඳව සංඝ රත්නය පිළිබඳව විශ්වාසය හදාගෙන පුළුවන් තරම් කුසලයේ පිහිටවන්නට ඕනේ. ඒ කුසලයේ පිහිටනකොට ඒ කුසල ශක්තිය නිසා මනසේ එකඟ භාවයක් හැදෙනවා. ඉතින් ඒ කුසලයන් අතර හැම කුසලයකටම පුළුවන් අර කලබල ගතිය නැති කරන්න. ඒ අතර ඉතාම වැදගත් කුසලයක් තමයි මෛත්‍රී සහගත කුසලය. දැන් කලබල හිත කියලා කියන්නේ බය වෙච්ච හිත කියලා කියන්නේ මේ දේශය මෛත්‍රියට පටහැනි හිතවිල්ල. මේ දේශ සහගත සිතවිල්ල අසහනය පීඩාව පත් කරනවා පමණක් නෙමෙයි තමන්ගේ කර්ම විපාකය ළඟා කරලා දෙන්න උපකාරයක් හදලා දෙනවා. තමන්ට ඒ අනාගතේ පීඩා වෙන්න පාරවල් හදලා දෙනවා. එහෙන් ජය ගන්න නම් අපේ මෛත්‍රිය ඉතාම හොඳ එකක්. මෛත්‍රිය වඩන්නට ඕනේ. ඒතර මෛත්‍රියේ දී පින්ගතුනේ අපිට දැන් කලබල චංචල භාවය අනිත් පැත්තට හැරෙන්නට ඕනේ. එහෙමනම් අපේ දැන් හිතේ කලබල නම් අපේ හිතේ තමන්ට ටික වෙලාවක් මෛත්‍රිය කරනවා. මගේ හිත චංචල නොවේවා. මගේ හිත නිශ්චල වේවා. ඒ වගේ නිශ්චල සමාධිගත හිතක් බවට පත් වේවා. මා මෙන්ම මේ බියට පත් වෙලා ඉන්න සියලු දෙනාම බිය නැත්තෝ වෙත්වා. කලබලයට පත් වෙලා ඉන්න සෑම දෙනාම කලබල නැත්තෝ වෙත්වා. සෑම දෙනාගේම සිත් සමාධිගත බවට පත් වෙත්වා. එකඟ වූ සිත් ඇත්තෝ බවට පත් වෙත්වා. මේ වාගේ අර කලබලය නැති අය බවට හිතෙන් හදනවා. තමම කලබල නැති කෙනෙක් අන් අය ලෝකවාසීත් කලබල නැති අය. තමනුත් බය නැති කෙනෙක් ලෝකවාසී අයත් බයට නැති වෙච්චි අය. මේ විදිහට තමන් සිතවිල්ල පුහුණු කරනවා. මේ පුහුණු කරගෙන යනකොට අර හිතේ කලබල ගති නැති වෙලා හිත නිශ්චල වෙනවා. නිශ්චල වෙනකොට පින්වතුනි පුදුමාකාර ශක්තියක් හිතට එක්කව වෙනවා. ඒ ශක්තියට කියනවා අවබෝධය කියලා. ඒ නිශ්චල භාවයේ හරහා අපිට මේ වගේ ගැලවෙන්න ක්‍රම හොඳට මතුවලා එනවා. ඒ වගේම මේ වගේම පමණක් නෙමෙයි මේවා පිළිබඳ හොඳ අවබෝධයක් ලබන්න හොඳ ක්‍රම මනසට මතුවලා එනවා. අර නිශ්චල භාවය නිසා, චංචල භාවය නිසා මේක වැඩි කරගන්නවා. නිශ්චල භාවය නිසා හිතට මේ වගේ අතමෙදෙන්න ක්‍රම හදාගන්න පහසු වෙනවා. නුවණ අවදි වෙනවා. අපි බෞද්ධ ක්‍රමයට කියන්නේ නුවණ අවදි වෙනවා නිශ්චල භාවයෙන්. ඒ නුවණෙන් කටයුතු කරනකොට පුළුවන්කම ලැබෙනවා ඒව රෝගයක් හැදෙන එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. හැදුනත් ඉතා ඉක්මනින් හොඳ කරගන්න පුළුවන් වෙනවා. ඒවට හොඳ ප්‍රතික්‍රම හැදිලා එනවා. ප්‍රතික්‍රම ලබන මාර්ග හැදිලා එනවා. මේව සියල්ලක්ම පහසුකම් හැදිලා එන්න උපකාර වෙන්නේ හිතේ මේ නිශ්චල භාවය. කලබල වෙන්නේ ප්‍රශ්නයකදී. දැන් මේ අපි හිතමු අපි මේ කොරෝනා රෝගය හැදිලා කලබල වෙලා මරණයට පත් වුණා. ඉතින් අපි කොහෙටද යන්නේ? එතන අපි දැනගන්නට ඕනේ යම් කෙනෙක් මරණයට පත් වෙනකොට මොනවද සිද්ධ වෙන්නේ කියලා. මරණයට පත් වෙනකොට ඒ කෙනාගේ ඒ මරණාසන්න මොහොතේදී ඇති වෙන ස්වභාවය ඉතාම වැදගත් ඊළඟ ජීවිතයකට. මෙතනදී කරුණු පහක් මේ නිර්මාණය වෙනවා. අවිද්‍යාව, කියන්නේ මුලා වෙන ස්වභාවය, තණ්හාව, ඇලුම් කරන ස්වභාවය, උපාදානය, ඒකට දැඩි කොට ඇලුම් කරන ස්වභාවය, ඒ වගේම සංඛාර, ඒ වගේ මීළඟට තැනට යන්න අවශ්‍ය ධර්මතා ස්වභාවය, කම්ම, කර්ම ශක්තිය තෙන්ද පවත්වන ස්වභාවය, පරිවර්තනය කරන ස්වභාවය. මේ කරුණු පහක් හදනවා. මේ කරුණු පහෙන් අර හිත චංචල වෙච්ච කෙනාට ඒ චංචලකමත් එක්ක හැදෙන සංස්කාර දුබල සංස්කාර බවට පත් වෙනවා. අකුසල සංස්කාර බවට පත් වෙනවා. ලෝභය, දේශය, මෝහ ආදී දේවල්. ඒ හරහා හැදෙන සංස්කාරයන් දුබල බැවින් චංචල භාවය නිසාම යන්නේ ඒ පිරිස අපායට තමයි පත් වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් යම් කෙනෙක් කුසල මනසකාරයකින් පවත්වා ගන්නවා තමන්ගේ ජීවිතය. දැන් ඒ වෙලාවේදී රෝගී හැදුන වෙන්න පුළුවන්. ඒත් කමන්නේ. ඒත් කුසල මනසකාරය පවත්වා ගන්නවා. එහෙමනම් තමන්ගේ මරණාසන්න මොහොතේ එනවා හැදෙන සංස්කාර ප්‍රබල සංස්කාර බවට පත් වෙනවා. නිරෝගී කරන්න බැරි නම් හොඳ තැනකට පච් කරලා දෙනවා. හොඳ තැනකට පච්චර ගන්න උපකාර වෙනවා. මෙන්න මේ සංස්කාරයන් නිවැරදි භාවය. ඒතර නිවැරදි සංස්කාරයන් සකස් කරගන්න, නිවැරදි කර්මයන් සකස් කරගන්න උපකාර වෙන ප්‍රධානම කාරණයක් තමයි පින්වතුනේ මේ අපේ සිතේ ඇති කරගන්නා කුසල සිතවිල්ල. ඒතර ඒ කුසල සිතවිල්ලදිත් ඉතාම වැදගත් වෙනවා මේ මෛත්‍රී සහගත කුසල සිතවිල්ල. ඒක පුරුදු කරන්න පුළුවන් තරම්. ඉතින් අපි මේ කොරෝනා වෛරසය නිසා ජීවිතය නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් එනවා. තමාට හෘද රෝගයකින් ජීවිත නැති වෙන්න පුළුවන්.
පිළිකා රෝගයකින් ජීවිත නැති වෙන්න පුළුවන් තවත් අපිට එවැනි ක්‍රියානතුරකින් වෙන්න පුළුවන් ඒ කොතනක ආවත් අපි චංචල නොවේ ඒකට මූණ දෙන්න පුරුදු වෙන්න ඕනේ ඒ වෙලාවේදී කුසල ආරම්මණයක් අරගෙන හොඳ කුසල ආරම්මණයකින් ජීවිතය පවත්වනකොට හොඳ තැනකටපත් වෙන්න පුළුවන් මාර්ගඵල නිවන් ලැබිලා නැත්නම් යටත් පිරිසෙන් අපිට හොඳ ජීවිතයක් ලබන්න අර කුසල ආරම්මණය ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා පුළුවන් තරම් කුසල ආරම්මණය පුරුදු වෙන්න කුසල ආරම්මණයේ තියෙන තෙත ගතිය ඒ තෙත ගතිය නිතරම අර චංචල ගතිය අඩු කරලා දෙනවා ඒ ඒ කුසල ආරම්මණයේ තියෙන තෙත ගතිය එහෙම නැත්නම් කුසල ආරම්මණයේ තියෙන හොඳ ගතිය හොඳ සංස්කාරයන් නිර්මාණය කරලා ජීවිතයේ නිරෝගී බවට පත්කරන හදනවා පමණක් නෙමෙයි දීර්ඝාස ලබන්න හදනවත් පත්කර දෙනවා පමණක් නෙමෙයි නිවන් දකින්නත් උපකාර ශක්තියක් හදලා දෙනවා හොඳ ජීවිත ලබා දෙනවා නිවන් දකින්නත් උපකාරක ශක්තියක් ලබා දෙනවා ඒ නිසා මේ චංචල හිත නිශ්චල කරගන්න තියෙන හොඳම ශක්තියක් තමයි කුසල ආරම්මණය ඒ කුසල ආරම්මණයන් තුල ඉතා ප්‍රබල මේ කුසල ආරම්මණයක් තමයි මෛත්‍රී භාවනාව තවත් විපස්සනා කුසලයේ ඒ ශක්තිය තියෙනවා ඉතින් ඒක පුරුදු අයට කරගන්න පුළුවන් එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව පුරුදු කරගන්නවා ඉතින් අපි මෛත්‍රී භාවනාව පුහුණු කිරීමේදී අපි දන්නවානේ අහලා තියෙනවානේ මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා තව ක්‍රම තියෙනවා ඒ වගේම අපිට පුළුවන් තමන්ගේ හිතයිසික අයට මැඳහත් අයට වෛරී අයට මේ විදිහට කරන්න පුළුවන් තමන්ගේ පවුලේ අයට ගම්වාසී අයට ඒ වගේම රටවාසී ලෝකවාසී සක්වලවාසී අනන්ත සක්වලවාසී මේ වාගේ කොටස් කරගන්න පුළුවන් කැමැති කැමැති ආකාරයට කොටස් කරගන්න ඒ කොටසේ ඉන්න සත්ත්ව කොටාසය වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හිතෙන් හිතනවා මේ අය වෛරී නැති අය හිතාගෙන වෛරෝ නැත්තෝ වෙත්වා හිතෙන් හිතනවා මේ අය තරහ නැත්තෝ වෙත්වා ඒ වගේම හිතෙන් හිතනවා මේ අය නිදුක් නිරෝගී ඇති අය සුවපත් ජීවත් වෙන අය මේ වගේ හිතනවා ඒ විදිහටම තා පුළුවන් මේ අයට මේ චංචරකම නැති අය බවට පත් වෙත්වා මේ හැමදෙනාම සමාධිගත බව අය බවට පත් වෙත්වා තව ඉතින් තව බොහෝ ක්‍රම තියෙනවා මේ හැමදෙනාම ශ්‍රද්ධාවන්ත අය බවට පත් වෙත්වා වීරියවන්ත අය බවට පත් වෙත්වා සතිවන්ත අය බවට පත් වෙත්වා සමාධිවන්ත අය බවට පත් වෙත්වා ඥානවන්තයි බවට පත් වෙත්වා ඒ වගේම ධර්ම ශක්තිය ඇති අය බවට පත් වෙත්වා අකුසල විපාක නැති අය බවට පත් වෙත්වා Tamante තින් කැමැති ඒ වගේ හොඳ වචන එකක් හෝ දෙකක් හෝ 100ක් හෝ 1000ක් හෝ කැමැති ප්‍රමාණයක් හොඳ වචන භාවිතා කරමින් මේ මෛත්‍රී භාවනා පුහුණු කරවන්න පුළුවන් ඒ පුහුණු වෙනකොට ටික දවසක් යනකොට Tamante විශාල ආත්ම විශ්වාසයක් හැදෙනවා මේ ශක්තිය බලයෙන් අපිට නම් කරදරයක් වෙන්නේ නැහැ ඉතින් ඒ වගේම තමයි පින්වතුනි එහෙම වෙන්නෙම නැහැ. එවෙන්න තියෙන කාරණාව තමයි ඒ තමන්ගේ කුසල ශක්තිය මේ අකුසල විපාක වාරේ අයින් වෙනවා කුසල විපාක වාරේ එක්හුව වෙනවා. ඒ කුසල විපාක වාරේ නිසා ඒ රෝගාදී දේවල් වලින් අත මෙදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කලාතුරකින් දහස් ගණනාවකට එකක් දෙකක් ඒ විදිහට මගහරින්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව ප්‍රබල කර්ම විපාක තියෙන වෙලාවට සාමාන්‍යයෙන් කර්ම විපාක තියෙන එකක් හැම එකක්ම ජය ගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ වගේ හිතේ නිශ්චලභාවය හදා ගැනීම ඒ වගේම හිතේ මේ කුසල ආරම්මණය පුහුණු කරවා ගැනීම ඒ වගේම හිතේ මෛත්‍රී චේතනාවන් පහළ කර ගැනීම මේ වගේ යම් බඳු භවනා ක්‍රමයක් පුරු වෙලා බලන්න තමන්ටම ලොකු ශක්තියක් ගොඩනගෙනවා සමහරට වටේ පිටේ ඉන්න ඔක්කොම ලෙඩ වෙනවා තමන් ලෙඩ වෙන්නේ නැහැ මේ වගේ ආරක්ෂාවක් වෙනවා ඉතින් මෑත කාලේ මේ ඉන්න රෝගීන් අතර ඉතින් අපේ රෝහල් සේවයේ ඉන්න මහත්තුරු නෝනා මහත්තුරු එයාත් පුළුවන් තරම් අත්හදා බලන්න ඉතින් මේ දහම නිවැරදි කියලා අත්හදා බලන්න හොඳ වෙලාවක් ඒ වගේම තවත් අපේ මේ ත්‍රිවිධ හමුදා මහත්තුරු විශාල ප්‍රමාණයක් කැප වෙලා කටයුතු කරනවා එයාත් මේ වාගේ කරලා අත්හදා බලන්න තමන්ට විශාල ආරක්ෂාවක් ලැබෙනවා ඒ වගේම තවත් බොහෝ කෙනෙක් ඕනනම් අත්හදා බලන්න අනිවාර්යයෙන්ම තමන්ට විශාල වෙනසක් කරගන්න පුළුවන් රෝගාබාධ වලින් පමණක් නෙමෙයි ජීවිතයේත් ලොකු පරිවර්තනයක් හදාගන්න මේ උපකාරයක් වෙනවා එනිසා මේ අපි හැමදෙනාටම ආරාධනා කරනවා මේ කොරෝනා වෛරස් වාගේ
වසංගත රෝගයන් අද ආවට තව අනාගතයේ නේක වෙනස් එකක් වෙන්න පුළුවන් අනිවාර්යෙන් එනවා පින්වතුනි මේක නවත්තන්න බෑ අද කාලේ මේක ඇවිල්ලා සමහරට අවුරුදු 5ක් 10ක් 15ක් මෙහෙම තියෙනවා ඕන තව ටික කාලයක් කිනවන ඩෙන්ගු කියලා එකක් ආවයි කියලා තව ටික කාලයක් ගිහලා කිනවන තවත් ඕන එක එක තියෙනවා ඒ කුරුළු උණයි කියන එක එක නම් වලින් කියන්නේ ඔව් ආවයි කියනවා ඉතින් මේ වෛරස් වර්ග ලෝකේ නවත්තන්න කිසිම කෙනෙකුට බෑ එහෙමනම් ඒවට මුණ දෙන්න පුළුවන් ශක්ති හදා ගන්න පුළුවන් නනවත් අයට ඒ ශක්තිය තමයි හිත නිශ්චලභාවයට පත් කරගෙන ඒකට මුණ දෙනවා උපේක්ෂාවෙන් මුණ දෙනවා කුසල ආරම්මණය වැඩිදිනු කර ගන්නවා ඒ හරහා මේ ජය ගන්නවා එනිසා අපි හැම දිනාටම ආරාධනා කරනවා පුළුවන් තරම් මෛත්‍රී චේතනා පුහුණු කරන්ඩ පුළුවන් තරම් පිරිත් දේශනාවන් පුහුණු කරගන්න පුළුවන් තරම් ගුණාංග පුහුණු කරවා ගන්න අපිට 100ට දහසක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටි වාරයක් විශ්වාසයි ඒ හරහා මේ ලෝකයෙන් මේ වසංගතේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්කම ලැබෙනවායි කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා ඉතින් ඒ වසංගතයෙන් සම්පූර්ණයෙන්ම අතම දෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා හෙටත් රාත්‍රී 7ට හිත නිවන හෙවනට එන්න අප සිත් සුවපත් කළ පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය ඔබේ ප්‍රශ්න යොමු කිරීම සඳහා 01112 84888 අංකය මතකයේ තබා ගන්නා